Hello guys, welcome back to Techno YouTube channel. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Techno YouTube channel එකකින් අරගෙන එන තවත් එක අලුත් වීඩියෝ එකක් එක්ක. මම මේ section එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න ආදන්නේ අපි last section එකේදී users ලා add කරගත් අපේ system එකට මේ add කරගත්තු users ලාට තව අපි extra options add කරන්නේ කොහොමද කියන එක තමයි මම මේ section එකෙන් කතා කරන්න ඔයාලත් එක්ක හදන්නේ. ඉතින් මෙතනදී example එකක් විදිහට මම අරගත්තොත් මම මෙතනදී ඔයාලත් එක්ක කතා කරන්න හදනවා. අපි කොහොමද යූසර් කෙනෙකුට පාස්වර්ඩ් එක්ස්පයරේෂන් එකක් සෙට් කරගන්නේ account expiration එකක් හදාගන්නේ ඒ වගේම අපි යූසර් කෙනෙකුගේ පාස්වර්ඩ් ඉනැක්ටිව් ඩේට් එකක් සෙට් කරන්නේ කොහොමද ඒ වගේම අපි කොහොමද යූසර් කෙනෙකුගේ යූසර් නේම් එක චේන්ජ් කරන්නේ ඒ වගේම අපි කොහොමද යූසර් කෙනෙකුගේ යූසර් ID එක චේන්ජ් කරන්නේ මෙන්න මේ වගේ දේවල් මම ඔයාලත් එක්ක කතා කරන්න හදනවා මෙන්න මේ section එකේදී ඉතින් මේ section එකේදී මම මූලික වශයෙන් commands දෙකක් පාවිච්චි කරනවා එකක් charge කියන command එක අනිත් එක user mod කියන command එක ඉතින් මෙන්න මේ command එක පාවිච්චි කරලා තමයි අපි අද මෙන්න මේ users ලව modify කරන්න එහෙම නැත්නම් edit කරගන්න හදන්නේ. ඉතින් මෙතනදී පළවෙනිට මට ඔයාලත් එක්ක කතා කරන්න ඕන. මෙතනදී charge කියන command එක. ඉතින් මම මෙතනදී මේ විතර මගේ computer එකේ charge කියලා මේ විදිහට type කරනවා. charge කියලා type කරලා hyphen -h කියලා මම මේ විදිහට type කරනවා. ඉතින් එතකොට ඔයාලට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ charge කියන command එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක. ඉතින් මම මෙතන charge කියලා type කරලා මම විතර hyphen -h කියලා type කරමු. දැන් ඔයාලට පේනවා ඇති. මෙතනදී සම්පූර්ණ help list එකම මට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී බැලුවොත් එහෙම පේනවා ඇති capital E hyphen capital E කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් account එකකට password expiration date එකක් set කරන්න. ඉතින් h කියන එකේ තේරුම help කියන එක. ඉතින් අපි කලින්ම මේ command එක run කරලා බැලුවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනදී capital I කියන command එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් password එකේ inactive date එකක් set කරන්න. එහෙම නැත්නම් අපි password එක expire වුණාට පස්සේ දවස් කීයකට පස්සේද inactive වෙන්න ඕන කියන එක අපිට මෙතනදී සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනදී l hyphen l කියන command එක. ඉතින් මෙතනදී hyphen l කියන command එකෙන් වෙන්නේ අපේ use account එකක තියෙන options වල informations අපිට බලන්න පුළුවන් මෙන්න මේ hyphen l කියන command එක පාවිච්චි කරලා. ඊට පස්සේ ඔයාට minimum number of days between password change කියන එක ඔයාලට සෙට් කරන්න පුළුවන් hyphen simple m කියන option එක පාවිච්චි කරලා. මෙතනදී සිද්ධ වෙන්නේ ඔයාගේ එකව තව පාස්වර්ඩ් එක චේන්ජ් කරපුවම ඔයා තව දවස් කීයකට පස්සේද පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න ඕන කියන එක මෙතනදී ඔයාලට ෆික්ස් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී එක්සැම්පල් එකක් විතර අරගත්තොත් මම අද පාස්වර්ඩ් එක චේන්ජ් කරොත් මම මෙතනදී minimum number of days password change කියන එක මෙතනදී සෙට් කරලා තිබුණොත් දවස් දෙකකට ඔයා මම අද එකවතාවක් පාස්වර්ඩ් එක චේන්ජ් කරාට පස්සේ මට දවස් දෙකකට පස්සේ තමයි මට ආයෙමත් සැරයක් පුළුවන් මගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් maximum number of days password change කියන එක තියෙනවා. ඉතින් maximum number of days password change කියන එකෙන් වෙන්නේ ඔයාලට මෙතනදී ඔයාගේ password එකට automatically expiration date එකක් set වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී වෙන්නේ ඔයාගේ password එක උපරිම කාලයක් ඔයාගේ password එක කොච්චර කාලයක්ද උපරිම valid කියන එක ඔයාලට set up කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනදී capital W කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ capital W කියන option එකෙන් වෙන්නේ ඔයාලට පුළුවන් warning days ගණක් set කරන්න. ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ password එක expire වෙන්න තියෙන්නේ 30 වෙනිදා කියලා. ඔයා මෙතනදී warning days එක 3 කියලා set කරොත් එහෙම එයා දවස් 3කට කලින් ඔයාට warn කරනවා ඔයාගේ password එක expire වෙන්න යන්නේ. ඒක නිසා ආයමසරක් ඔයාගේ password එක re-end කරන්න. එහෙම නැත්නම් ඔයාගේ password එක ආයමසරක් configure කරගන්න කියලා. ඉතින් මෙන්න මේවා තමයි මෙතනදී බලනකොට අපිට තියෙන mainly options විදිහට දකින්න පුළුවන්. අපි බලමු command එකෙන් command එක අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් මම පළවෙනිටම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මෙන්න මේ hyphen l කියන command එක. අපි බලමු මෙන්න මේ hyphen l කියන command එක අපි කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මම මෙතනදී පළවෙනිටම sudo කියලා මේ විදිහට type කරනවා. ඊට පස්සේ මම මෙතනදී charge කියන command එක මේ විදිහට type කරලා hyphen l කියලා type කරනවා. ඉතින් මෙතනදී අපි මේ options add කරන්න හදන්නේ අපේ use accounts වලට. ඒක නිසා අපි මෙතනදී use accounts specify කරන්න ඕන. ඉතින් මෙතනදී මම මෙන්න මේ techno කියන user මේ විදිහට අරගත්තත් මම මේ විදිහට click කරොත් ඔයාලට පේනවා ඇති දැන් මේ techno කියන user ගේ මෙන්න මේ last password change එක තියෙන්නේ අප්‍රේල් 26 වෙනිදාට. password expiration එක never කියලා තියෙන්නේ. password inactive days never කියලා තියෙන්නේ. account expiration එකත් never කියලා තියෙන්නේ. minimum number of days between password change එකත් 0 කියලා තියෙන්නේ. ඒ වගේ maximum number of days between password change එකත් 9999 කියලා තියෙනවා. ඉතින් මේක unlimited. ඒ කියන්නේ අපි මෙතනදී අරගත්තොත් අවුරුද්දකට තියෙන දවස් 365යි අවුරුදු 10ක් ගියත් 3650ක් වගේ තමයි අපිට හම්බ වෙන්නේ. නමුත් මෙතනදී අපිට 99999ම ලැබිලා තියෙනවා. maximum number of days between password change එක කියන්නේ මෙතනදී වෙන්නේ ඒක නිසා තමයි මෙන්න මේ password expiration එක මෙතනදී set කරලා තියෙන්නේ never කියලා. ඒ වගේම මෙතනදී warning days ගන්න අපිට පෙන්වලා තියෙන්නේ දවස් 7ක් විදිහට.
ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට sudo charge hyphen l techno කියලා මම මගේ user ගේ නම කියවුවම මෙයා මට මගේ user ගේ මෙන්න මේ options ටික list කරලා දෙනවා. එහෙම නැත්නම් මේ informations ටික මට පෙන්නලා තියෙනවා. ඉතින් මම මේ විදිහට මෙතනදී ඇත්තටම මමගේ මේ techno කියන main user පාවිච්චි කරන්නේ නැහැ. මෙයා edit කරන්න මම මෙතනදී පාවිච්චි කරන්නේ මම කලින් video එකේදී හදාගත්ත jack කියන user. ඉතින් ඔයාලා මෙතනදී user කෙනෙක් create කරලා නැත්නම් අනිවාර්යයෙන්ම user add hyphen m jack කියලා type කරලා ආර මෙතනදී ඔයා කැමතිම නමක් user name එකක් type කරලා ඔයාලට පුළුවන් මෙතනදී ඔයාගේ user create කරගන්න. ඉතින් මම මෙතනදී imserex sudo charge hyphen capital e කියලා මම මේ විදිහට type කරනවා. ඉතින් මෙන්න මේ command එකෙන් සිද්ධ වෙන්නේ මට පුළුවන් expiration date එකක් account expiration date එකක් set කරගන්න. ඉතින් දැන් ඔයාලා බැලුවොත් එහෙම පේනවා ඇති. මෙතනදී මම imserex hyphen l කියලා මම මේ විදිහට type කරනවා. ඊට පස්සේ මම මෙතනදී type කරනවා jack කියලා. ඉතින් jack එකේත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ techno ට similar configurations ටිකක්. එහෙම නැත්නම් මේ techno එකත් එක්ක සමානම settings ටික බලා ගන්න පුළුවන්. ඒකට හේතුව මේක අපි computer එකට user කෙනෙක් add කරනකොට by default users ලා add වෙන්නේ. අපි system එකෙන් මෙන්න මේ විදිහට. ඉතින් අපිට මෙන්න මේ by default add වෙන users ලා අපිට change කරන්න පුළුවන් මෙන්න මේ charge කියන command එක පාවිච්චි කරලා. ඉතින් මට මෙතනදී පළවෙනියටම ඕන කරන්නේ මෙන්න මේ jack කියන user ට account expiration date එක set කරගන්න. ඉතින් ඒක නිසා මම මෙතනදී type කරනවා charge hyphen e capital e. මම මෙතනදී sudo කියන command එකත් පාවිච්චි කරනවා sudo charge hyphen e. ඊට පස්සේ මම මෙතනදී පාවිච්චි කරනවා මගේ jack කියන user ගේ user name එක. ඉතින් මම මෙතන jack කියලා type කරලා press කරනවා මෙතනදී. සමා වෙන මම මෙතනදී පළවෙනියටම මෙතනදී date එක set කරනවා 2024 පස්වෙනි මාසේ 30 කියලා account expiration date එක විදිහට. ඊට පස්සේ මම මෙතනදී මගේ user name එක specify කරනවා. ඊට පස්සේ මම press කරනවා end එක. දැන් ඔයාලට පේන්නේ අපි command එක execute වුණා. දැන් ආයමස්තරයන් මම මෙතනදී hyphen l jack කියන command එක පාවිච්චි කරනවා. charge hyphen l jack කියන command එක පාවිච්චි කරලා press කරනවා end එක. දැන් ඔයාලට පේනවා ඇති මෙතනදී දැන් මට account expiration date එකක් මෙතනදී automatically add වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් account expiration date එකක් මෙන්න මේ විදිහට add කරගන්න ඔයාගේ users ලට. ඊට පස්සේ මට add කරගන්න ඕන maximum number of days between password change එක. ඉතින් මම මෙන්න මේ maximum number of days between password change එක change කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් password expiration එකත් automatically change වෙනවා. ඉතින් මම මෙතනදී මේ විදිහට ඇවිල්ලා මෙතනදී type කරන්නම් පළවෙනි නම charge sudo sudo charge hyphen capital m maximum number of maximum number of days between password change එක අපි change කරන්නේ hyphen hyphen capital m කියන option එක පාවිච්චි කරලා. ඊට පස්සේ මම යාගේ උපරිම දවස් ගන්න දවස් 30ක් කියලා කියනවා. ඒ කියන්නේ අද 17 වෙනිදා 17 වෙනිදා ඉඳන් ඒ කියන්නේ ලබන මාසේ 17 වෙනිදා වගේ වෙනකන් තමයි අත්තම මේ මාසේ මම හිතන්නේ දවස් 30කින් හෝ 31කින් ඉවර වෙන්නේ. ඒතකොට එක දවසක් හරි එක දවසක් වගේ අඩු වැඩි වෙන්න පුළුවන්. වෙයි ටෙස්ට් කරලා බලමු. මම jack කියන user මේ විදිහට type කරනවා. ඊට පස්සේ මම මෙතන sudo charge hyphen m jack. ඒතකොට jack ගේ දැන් තියෙන්නේ maximum number of bit in password change එක 99999 කියලා. දැන් මම මේක change කරා 30කට. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම විතර type කළා. මම imserex මේ විදිහට list කරනවා ඔය ඔක්කොම informations ටික. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී maximum number of days between password change එක මෙතනදී 30ක් විතර set වෙලා තියෙනවා. ඒ වගේම password expiration එක මෙතනදී ජූනි 15 කියලා automatically වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අද දවසේ ඉඳන් දවස් 30ක් ඉස්සරහට ගිහිල්ලා තමයි අපේ password එක automatically expire වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ විදිහට මගේ automatically මෙන්න මේ date එක මගේ password expiration date එකත් මෙතනදී configure වුනේ. ඉතින් මෙතනදී දැන් මගේ 17 තියෙන්නේ 17 ඉඳන් දවස් 30ක් ඉස්සරහට ගියම ජූනි 15. ඉතින් මම හිතන්නේ මේක 30න් ඉවර 31න් ඉවර වෙනවා. මෙතනදී 17 ඉඳන් දවස් 30ක් නේ. දවස් 30ක් ගියපුවම මෙතනදී අපිට 15 කියන date එක බලා ගන්න පුළුවන්. ජූනි 15 කියන date එක බලා ගන්න පුළුවන් දවස් 30ක්. ඊට පස්සේ අපිට set කරන්න පුළුවන් password inactive date එක. password inactive date එක කියලා කියන්නේ දැන් අපි මෙතනදී password එක expire වෙනවා ජූනි 15 වෙනිදායින්. මට ජූනි 15 වෙනිදායින් password එක expire වුණාම මේ password එක සම්පූර්ණයෙන්ම inactive වෙලා යන්න ඕන. දවස් කීයකට පස්සේද කියන එක decide කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම organization එකට මේ policy එක change වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කියන්න පුළුවන් එක දවසකට පස්සේ මේ password එක සම්පූර්ණයෙන්ම inactive වෙලා යනවා. එහෙම නැත්නම් දවස් 10කට පස්සේ මේ සම්පූර්ණයෙන්ම මේ password එක inactive වෙලා යනවායි කියලා කියන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ආයමස්තරයක් මේ inactive password එක set කරගන්නත් sudo charge
hyphen capital I inactive date එකේ set කරගන්න hyphen capital I ඊට පස්සේ මම 2 days කියලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මෙතනදී ජූනි 15 තමයි set වෙලා තියෙන. අපි බලමු මේක ජූනි 17ට වෙනස් වෙයි. මගේ inactive capital date එක කියන්නේ අද password එක expire වුණාට පස්සේ දවස් දෙකකට පස්සේ තමයි මට ඕන මෙතනදී මගේ password එක සම්පූර්ණ password එක expire වෙලා දවස් දෙකකට පස්සේ තමයි මට මෙතනදී ඕන මගේ සම්පූර්ණ password එක inactive වෙන්නේ. ඉතින් මම ඉදට press කරනවා end එක. දැන් ආයමස්තර මම command එක execute කරනවා successfully. මම ඉදට අරගන්නවා මගේ options ටික. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ජූනි 17 වෙනිදාට change වුණා. මගේ password inactive date එක මේකට හේතුව මගේ password එක expire වෙන්නේ ජූනි 15 වෙනිදා. මගේ password එක සම්පූර්ණයෙන්ම inactive වෙලා යනවා ජූනි 17 වෙනිදා වෙනකොට. ඉතින් ජූනි 17 වෙනිදා ඉඳන් පස්සේ ඔයාලට ඔයාගේ password එක password වලට change කරන්නත් බෑ. ඒ වගේම ඔයාලට මොනවාගේ password එක පාවිච්චි කළා වට කිසිම දෙයක් මෙතනදී කරන්න බැරි වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතනදී password inactive එක 0 කියලා never කියලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට මගේ password inactive date එක දවස් දෙකකට change කරාට පස්සේ account එක expire වෙච්ච දවසින් නම් තව දවස් දෙකක් ගිහිල්ලා අපේ password inactive date එක මෙතනදී setup කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලා බැලුවොත් එහම ඔයාලට පේනවා ඉතින් මෙතනදී minimum number of days between password change එක. ඉතින් මේක පළවෙනිදම මම practically කරලා බලන්න කලින් මම මේ විදිහට su කියලා ගහලා ජැක් කියලා මම මේ විදිහට මමගේ ජැක් කියන යූසර්ට log වෙනවා. ඉතින් මම මෙතනදී ජැක්ගේ password එක මේ විදිහට type කරනවා. මම මේ විදිහට ජැක්ගේ password එක type කරලා මම මෙතනදී press කරනවා. මම මෙතනදී මම මේ විදිහට ජැක්ගේ bash එකට එනවා. දැන් ඔයාලට පේනවා ඇති මම දැන් log වෙලා ඉන්නේ ජැක් කියන යූසර්ගෙන්. මෙතනදී ඔයාගේ මගේ terminal එකේ username එක change වුණා ජැක් විදිහට. ඉතින් මම මේ විදිහට ජැක් විදිහට ජැක්ගේ computer එකට log වුණාට පස්සේ මම මෙතනදී ආයමස් හැරයක් password ජැක් කියලා මම මේ විදිහට type කරනවා. ඒ කියන්නේ ජැක්ගේ password එක මට reset කරන්න ඕන කියලා. මම මෙතනදී මේ විදිහට මේ විදිහට මම ජැක්ට අලුතෙන් password එකක් add කරගන්නවා. මේ විදිහට අලුතෙන් password එකක් add කරගන්නවා ජැක්ට. මම මේ විදිහට අලුතෙන් password එකක් add කරගෙන ඔයාලට පේන්නේදී password එක added වුණා successfully. password එක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මම අලුතෙන් password එකක් add කරාට පස්සේ ඒක add වුණා successfully. මම ආයමස්සරයක් password එක change කරනවා ජැක්ගේ. මම ආයමස්සරයක් මගේ තිබුණ password එක මම දැන් change කරගත්තු password එක මේ විදිහට type කරනවා. මේ විදිහට ටයිප් කරනවා unchanged. හරි. දැන් මම මෙතනදී මගේ පාස්වර්ඩ් කරන්ට් පාස්වර්ඩ් එක මේ විදිහට ටයිප් කළා. මම දැන් ආයෙමත් සරයි මගේ අලුත් පාස්වර්ඩ් එක මේ විදිහට ටයිප් කරනවා. හරි. ඔයාලට පේනවා ඉතින් දැන් ආයෙමත් සරයි මට දෙවැනි වතාවටත් පුළුවන් වුණා මගේ පාස්වර්ඩ් එක මට එඩිට් කරන්න අද දවස ඇතුළත. මම මෙතනදී කරන්න හදන්නේ මගේ minimum number of days between password change එක change කරන්න. අපි change කරලා බලමු මට ආයමස් හැරයක් පුළුවන් මගේ password එක change කරන්න කියන එක. ඉතින් මම මේ විදිහට ආයමස් හැරයක් exit වෙලා මම ආයමස් හැරය මේ විදිහට මෙතනොත් exit වෙනවා. මම මේ විදිහට exit වෙලා මම මෙතනට එනවා. ආයමස් හැරයක් ඇවිල්ලා මම මෙතනදී sudo charge hyphen -m මේ විදිහට තමයි අපි minimum number of days between password change එක වෙනස් කරන්නේ. hyphen m කියලා දීලා මම මේක 2 days වලට දෙනවා. දවස් දෙකකට දෙනවා. දවස් දෙකක් කියන්නේ දවස් දෙකක් ඔයා ඉන්න ඕන ඔයාගේ password එක ඔය එකව තව change කරාට පස්සේ දවස් දෙකකට පස්සේ තමයි ආවට password එක change කරන්න පුළුවන් එක දවසක් ඇතුළත. ඒක නිසා මම මෙතන sudo charge hyphen m 2 කියලා දීලා jack කියලා මෙතන type කරලා press කරනවා end එක. දැන් ආයමස් හැරයක් charge hyphen l කියන command එක ගහුවොත් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් minimum number of days between password change එක දවස් දෙකක් විදිහට මෙතන වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී මේ වෙනස් වුණා. මෙතනදී මම මේක වෙනස් කරගත්ත නිසා මම ආයමස් හැරක් su jack කියලා මේ විදිහට type කරනවා. jack කියලා type කරලා මම මෙතනදී type කරනවා මගේ password එක. හරි. මම මේ විදිහට මගේ bash එකට ආයමස් හැරය log වෙනවා. දැන් ආයමස් හැරය මම මගේ jack කියන user ගේ password එක change කරන්න try කරනවා password jack කියලා. ඉතින් මෙයා මෙතනදී current password එක අහනවා. මම ආයමස් හැරයක් මගේ password එක type කරනවා. ඔයාලට පේනවා ඇති you must wait longer to change your password කියලා. මෙතනදී මට error message එකක් එනවා. මෙයා මට මෙතනදී මගේ password එක change කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේකට හේතුව තමයි අපි මෙතනදී minimum number of days between password change එක change කරලා තියෙන්නේ දවස් දෙකකට. ඉතින් අන්න ඒක නිසා මට දවස් දෙකක් යනකම් මොකද මම අද දවසේ දෙපාරම මේ password එක change කරා. ඉතින් නමුත් දැන් මම අරක change කරාට පස්සේ දෙකකට දැන් මට ආයමස් හැරයක් මෙතනදී මට මගේ password එක change කරන්න දෙන්නේ නැහැ දවස් දෙකක් යනකම්. يعني එතකන් ඔයාට මට නතර වෙලා ඉන්න වෙනවා.
මේ පස්සුවඩ්ක ජැක්ගේ චේන්ජ් කරන්න ඉතින් මං ආයමස්සර මෙතනදි මේ විදිහට මේකින් බැක් වෙලා මෙතනදි අතනවා කීබෝඩ් කීබෝඩ් එක ඉන්ටරප්ට් එක වැඩ කරන්නේ නැහැ මම මෙතනදි එක්සිට් වෙලා ආයමස්සරයක් sudo charge hyphen m මම මේක 0 කරනවා ජැක් කියලා මම මේ විදිහට ටයිප් කරලා ප්‍රෙස් කරනවා එන්ට් එක දැන් ආයමස්සරක් sq jack කියලා ටයිප් කරලා අතර මේ පාස්වර්ඩ් එක ගොඩක් ලොකු පාස්වර්ඩ් එකක් මොකද මේකට වැඩ කරේ නැති නිසා මං චුට්ට ලොකු පාස්වර්ඩ් එකක් පාවිච්චි කරා බලමු ආයමස්සර මමගේ jack ගේ jack ලොග් වෙනවා ඔයාලට පේනවා ඉතින් දැන් ආයමස්සර මේකේ user name එකේ jack විදිහට මාරුණා දැන් මං ආයමස්සරයන් මෙතනදී පාස්වර්ඩ් jack කියලා ටයිප් කරනවා දැන් තියෙන්නේ sudo charge එක 0 වලට මම මාරු කරලා තියෙන්නේ දැන් මට පුළුවන් ඕන වෙලාවක මගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න ඉතින් මම විතර ගිහිල්ලා මම මේ විතර මගේ පාස්වර්ඩ් එක ආයමස්සරට ටයිප් කරගන්නවා දැන් ඔයාලට පේනවා ඇති දැන් මට පුළුවන් මගේ පාස්වර්ඩ් එක සෙට් අප් කරන්න ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙතනදී මට වේටින් කියලා කිසිම error message එකක් එන්නේ නැහැ you must need to wait around days එහෙම මොනවද මට කිසිම message එකක් එන්නේ නැහැ මට මෙතනදී කෙලින්ම කියනවා ඔයාලට අලුත් පාස්වර්ඩ් එකක් දීලා මේක චේන්ජ් කරන්න පුළුවන් කියලා ඒකට හේතුව මම මෙතනදී minimum number of days between password එක මෙතනදී චේන්ජ් කරා ජැක්ට 0 විදිහට. ඉතින් ඒක නිසා තමයි දැන් මට ආයෙම සරයි ජැක්ගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න පුළුවන් උනේ. ඉතින් ඔයාලට පුළුවන් ඉන්නේ මේ විදිහට ඔයාලට minimum number of days in password change එකත් ඔයා කැමති විදිහකට මෙතනදී සෙට් අප් කරගන්න. ඉතින් මම මේ විතර ආයෙම සරයක් එක්සිට් වෙනවා. මේ විදිහට එක්සිට් වෙලා මම ආයෙම සරයක් මගේ ටෙක්නෝ කියන user ට මේ විදිහට එනවා. ඉතින් ආයෙම සරයක් මම විතර charge hyphen l jack කියන command එක මම විතර run කරනවා. ඒකෝර මම sudo ඉල්ලනවා. මම විතර sudo command එක මම විතර run කළා. මම මෙයාට sudo permissions දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් minimum number of days between password change එක 0 විදිහට තමයි දැන් configure වෙලා තියෙන්නේ. ඉතින් අද මේ section එකෙන් මට ඔයාලත් එක්ක මේ දේවල් ටික තමයි කතා කරන්න ඕන උනේ. අපි ඊළඟ section එකෙන් හම්බ වෙමු.